පරීක්ෂණ ක්‍රියාවලිය ප්‍රමාද වීමෙන් නියමිත කාල සීමාව ඉක්මවා වදවා ගැනීමට සිදු වීමේ නිසා ගෑස් නැව්වලට ඇමරිකානු ඩොලර් ලක්ෂ 2කට අධික ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු විය දැයි ලිත්‍රෝ සමගම පවසනවා. එක් නැවකට දිනකට ගෙවීමට සිදුවන ප්‍රමාද ගාස්තුව ඩොලර් 15,000ක්. ගෑස් වෙළඳපොළ මේ වන විට තත්ත්වය කුමක්ද? සිලින්දරයේ ඇලවිය යුතු සිකරය සම්බන්ධයෙන් මතුවු ගැටලුවක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ 8ට පමණ ලිත්‍රෝ සමගම යලිත් ගෑස් ප්‍රයෝජනව තදමා තිබෙනවා. ලිත්‍රෝ සමගම ප්‍රකාශ කළේ තමන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ප්‍රොපේන් බියුටේන් සහ මර් කැප්ටන් සංගතිය සමහන් කරමින් සිලින්දරයේ සිකරයක් ඇලවීමට කටයුතු කළ බවයි. ඒ මීට පෙර ගෑස් ටැංකියේ වැලය මත ඇලව රතු පාට මුද්‍රාවට අමතරවයි. ලිත්‍රෝ සමගම අලවා තිබූ සිකරය වැරදි බවත් එය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් අනුමත විය යුතු බවත් ඊයේ උදැසන ලිත්‍රෝ සමගම වෙත පාරිභෝගික අධිකාරිය නිලධාරියෙකු දැනුම් දී තිබෙනවා. ඒ අනුව සිලින්දර වෙළඳපොළට නිකුත් කිරීම සමගම නැවතත් තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබුණා. අද උදේ සිට අතරම SNS එකෙන් පෑන දෙක ප්‍රකාශයට පත් කරා. ඒක නිසා උපරිම වශයෙන් ලංකාවේ අලෙවිකරණ ගෑස් සිලින්දරයකට තියෙන්න පුළුවන් ප්‍රොපේන් සංයුතිය ඔවුන් ලබා දුන්න ප්‍රථම වතාව 130ක් තමයි උපරිම. ඒකට ලංකාවට දැන් අපි මේ වෙනවල තියෙන සියලුම ගෑස් සාන්ද මේ අලුතෙන් ඉෂු කරපු පෑන දෙකම ඒ පෑන දෙකෙන් තියෙනවා. ඒ වගේම අපි අමතරව ඉන්ෂුරන්ස් එකක් අරන් තියෙනවා අසු 1 මිලියන දක්වා මේ හදිසියව ගෑස් නිෂ්පාදනයට අදාළව යම් කිසි ජනතාවට හිතනවා නම් මේ අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියලා ඔවුන් ඒ සඳහා ආරක්ෂා කරනවා. අද සිට නිකුත් කරන ගෑස් සිලින්ඩර් වල ඒ SLS මණ්ඩලය මගින් ලබලා දීපු ඒ සංයුතිය ඔවුන් අප්‍රූව් කරපු සංයුතිය ප්‍රින්ට් වීම සිද්ධ වෙනවා. මෙරටක පැමිණ තිබූ පෙරික්ලිස් නෞකාවේ අඩංගු ගෑස් පරීක්ෂා කිරීමෙන් පසුව වෙළඳපොළට නිකුත් කිරීමට පියවරගෙන තිබුණා. මියතර ගඳ වහනේ වන මර් කැප්ටන් නියමිත ප්‍රමාණයට අන්තර්ගතව නැතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රතික්ෂේප කළ එපික් බාල්ටා නෞකාවේ ගෑස්වල ප්‍රමිතිය දෙවැනි වරට පරීක්ෂා කිරීමට සාම්පල ලබා ගත්තද අද දහවල් වන විටත් එහි ප්‍රතිඵල ලිත්‍රෝ සමගමට ලැබී තිබුණේ නැහැ. තුනක් තියෙනවා. කරෑවක් තමයි අපිට ප්‍රශ්නයක් ඇති උනේ මේ මර් කැප්ටන් ප්‍රොපේන් සහ බියුටේන් සංගතිය හරි. නමුත් අපි ඒගොල්ලන්ට කිව්වා අපි ඒක කරන්න බෑ. නමුත් ඒගොල්ලන් ඉල්ලා හරි කොහොම හරි මේ මර් කැප්ටන් ආයි හරි කියලා අපිට කිව්වොත් නැවත මේ පරීක්ෂණ තුනම කරනවා. තුනම කරලා තමයි අපි බාර ගන්න. ඒ කියන්නේ එකනාවක් අපි බාර ගත්තේ නැහැ. මතුවෙති තත්ත්වයක් සමග මෙරටේ ගෑස් රැගෙන පැවෙන නෞකා තුනක් දින කිහිපයක් රඳවා ගැනීමට සිදුවුණා. ඩොලර් ලක්ෂ 2කට අධික ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇත්තේ මේ නිසයි. මේ අතර වෙළඳපොළේ ගෑස් හිඟය තවදුරටත් පවතිනවා. සතුනේ ඉදර අපිට ගෑස් ආවේ නැහැ. තුනකින් හතරකින් විතර. අර අලුතෙන් එනවා කියලා තමයි රතු මෙලිය අදහලා ඒක අපි දැක්කේ නැහැ. අපිට මෙහෙට ආවෙත් නැහැ. මෙම වසර තුළ ගෑස් සිලින්ඩර් ආශ්‍රිත අනතුරු වලින් පුද්ගලින් 7 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක දැක්වෙන්නේ දේපළ හානි වීමේ සිදුවීම් 18ක්ද වාර්තාවන බවයි. දිවයින පුරා මේ වසර තුළ ගෑස් සිලින්ඩර් ආශ්‍රිත සිදුවීම් 847ක් වාර්තා වී ඇතැයි පොලිසිය පවසනවා. ඔවුන් සකස් කළ වාර්තාවට අනුව ඉන් වැඩිම සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මෙම මාසය තුළයි. මෙම අනතුරු අතරට ගෑස් සිලින්ඩරයට හානිවීම් 1ක්, රෙගියුලේටරයට හානිවීම් 15ක්, ගෑස් බටේට හානිවීම් 52ක්, ගෑස් කාන්දු වීම් 299ක් මෙන්ම ගෑස් ලිප් පුපුරා යාම් 477ක් අයත්. අපේ වාර්තාවල දිනවීම් වලින් 300,000 ප්‍රමාණයක් වෙලා ගෑස් සාම්ප්‍රදායික සමගරතු මාර්ගයෙන් දාවි සමාජ දිනවිදයට මොනිකුත් දේවල් දෙදෙනෙක් පරිසරකට අවස්ථාවදී පුරුදු ජීවිතය නිසා වරපරමු කරමි සාමූහික මරණය හෝ එහෙම නැත්නම් තුවාලකින් ඉන්න වේදනාවේ මේ අපරාධ ආකාර සුදුර විසිරි බල අනාවරණලා නිකුත් කරපු ගෑස් වල මේවා තරපයක් මුදල් වෙනවා නම් අපේ වාර්තාවල වෙන ඕන වෙන්නේ කරලා ඒක 20,000ක් ඒ කියන්නේ මේ ගෑස් දින තරංගයේ 20,000ක් ගෙවල් වල ගෑස් පුරා යාම වෙන්න ඕනේ. ඉන්දිය අපේ වාර්තාවල ගත්තේ 790 ඒකට මේ සභාවට මුදුතර විජයලක්ෂය ගෑස් සිලින්ඩර් වලින් ප්‍රචාරයක් වශයෙන් ආරම්භලා බිඳුවද ලාම්පෙට මුදුතර 2,50,000ක් වාර්තා වෙනවා. ඒක ප්‍රචාරයක් කරනකොට වශයෙන් ආරම්භලාම බිඳුවද 2,1යි. මේ අතර තවදුරටත් විවිධ ස්ථානවලින් ගෑස් අනතුරු වාර්තා වෙමින් තිබෙනවා. කන්තලේ ගංකලාව ප්‍රදේශයේ නිවසක ඊයේ පස්වරුවේ ගෑස් උණුනක සිදු වූ පිපිරීමක් CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ අයුරින්. අප වාර්තාකරු ප්‍රකාශ කළේ ඔවුන් භාවිත කළ ගෑස් සිලින්ඩරය ආරක්ෂිත රතු මුද්‍රාව සහිත එකක් බවයි. යක්කල මුල්ල කොට්ටව ගම විලේගොඩ වත්තේ නිවසකද ගෑස් ලිපක් ඊයේ පුපුරා ගියා. හලාවත විල්පත ප්‍රදේශයේ නිවසක ගෑස් අනතුරක් සිදුව තිබුණේ අද උදෑසනයි. වරකපොල තෝලංගම්මුව තලාකුල තැන්න ප්‍රදේශයේ ගෑස් ලිපක් ඊයේ පස්වරුවේ පුපුරා ගියා.
නියතර ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබඳ විභාෂණය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමට පත් කළ ජනාධිපති කමිටු වාර්තාව ජනාධිපතිවරයාට බාර දී තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශ සඳහන් කළේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී වාර්තාව බාර දුන් බවයි. ගෑස් හිඟය සහ අනතුරු ගැන එසේ වාර්තා වද්දී වෙළඳපොලේ ආහාර ද්‍රව්‍ය මිලකණන් තව දුරටත් ඉහළ යමින් තිබෙනවා.